விபக்ஷ நாயக்கவரையா டலஸ் அலா பெரும மகாத்தாயத்திலு விபக்ஷ மந்திரி வருண் பிரிசக் அது கதாநாயக்கவரையா முனகசி சாக்கச்சாக்கலி பார்லிமேந்து பிஹிட்டி கதாநாயக்க நிலக்கா ரேலிதி පාර්ලිමේන්තුවේ තියෙන බලය මට තනියම භාවිතා කරන්න මේකේ මේ නීතිමය ප්‍රතිපාදනයක් නැහැ නේද? ඒ හින්දා පාර්ලිමේන්තුවේ දැක්මත් කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මන්ත්‍රීවරුත් කතා කරලා ගතියුතු ක්‍රියාමාර්ගය කතා කරන්න තමයි හෙට දෙක එන්නේ. දැන් ඊළඟට ගතියුතු පියවර මන්ත්‍රී කෙනෙක් තමයි අපේ පක්ෂ නායකයෙක් ඇතුළේ තීන්දුව ගන්න. ඊට පස්සේ ඒක තීන්දුව අරගෙන මෙම සාකච්ඡාවෙන් අනතුරුව එහිදී අවධානයට යොමු කරුණු සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කළා. ගරු කතානායකතුමාට මැතිවරණ කොමසාරිස්තුමා විසින් එවලා තියෙන ලිපිය සම්බන්ධව අපි දීර්ඝව සාකච්ඡා කරා. විශේෂයෙන්ම අපි කල්පනා කරන විදිහට මැතිවරණ කොමිසම කතානායකතුමාට මේ ලිපිය යොමු කිරීම ඉතාම වැදගත්. මොකද මැතිවරණ කොමිසම නිර්මාණය වෙන්නේ විවස්ථාදායක සභාවෙන් කතානායකතුමා ඉන්න පළවෙනි කාරණේ. දෙවෙනි එක මැතිවරණ කොමිසම කතා කරන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරපු අයවැයේ ප්‍රකාරව මුදල් ලැබෙන්නේ නැති එක ගැන. ඒ නිසා ක්‍රම දෙකකින් මැතිවරණ කොමිසමට වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවත් එක්ක මේක සාකච්ඡා කරන්න. ඊට අමතරව අපි ඊටාම පැහැදිලි කරා කතානායකතුමාට මේ තත්වයේ තුල වහාම පාර්ලිමේන්තුව කැඳවීමත් ඒ වගේම පාර්ලිමේන්තුව තුලට මුදල් ලේකම්වරයාව කැඳවීමත් ඊටාම අවශ්‍යයි කියලා මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. අපිගේ මුදල් ලේකම්ම ගෙනල්ලා ඒ මුදල් පාලනේ පාර්ලිමේන්තුවට තියෙනවා නම් අපි මුදල් ලේකම්ට අවශ්‍ය නියෝගය දෙන්න මුදල් ලේකම්ට අවශ්‍ය උපදෙස් දෙන්න කියලා තමයි කතානායකතුමාගෙන් ඉල්ලා සිටියේ. ඒ වගේම හිට පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න දැන් තීරණය කරා. එතනදී අපි වැඩිදුරටත් කතා කරනවා. කතානායකවරයා මට හිතෙච්ච හැටියට නම් ඡන්දෙ තිය යුතුයි කියන තමයි මට හැඟිච්ච විදිය එතුමා හිටියේ. මැතිවරණයේ පැවැත්වීමට නොහැකි වනසේ ගුණනගේ ඇති වාතාවරණය ගැන සාකච්ඡා කිරීමට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක්ද අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණියා. තියෙන නීති අනුව මැතිවරණ කල් දමනවා නම් දින 21කට පසු දිනයක් ඔවුන් ප්‍රකාශයට පත් කළ යුතුයි. පාදීන මැතිවරණ පැවැත්වීමේ මුළු බලය තියෙන කොමිසමට දේශපාලන පක්ෂවල අයිති ආරක්ෂා කරලා දෙන එක කොමිසමේ වගකීම. ඒ වගේම භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් මුදල් ලබා දීමට ඔවුන් දක්වන එකඟතාවයෙන් පිළිබඳව විමසීමක් කරනවා කියලා කිව්වා. මේ අතර නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද අද මැතිවරණ කොමිසම හමුවට පැමිණියේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැනගී ඇති අර්බුද පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණයට ඉදිරිපත් වෙලා සිටින අපේ සියලුම අපේක්ෂකයන් රජයේ සේවකයන් ඒ අයට මූලික වැටුම අවම වශයෙන් ලබා ගැනීමේ හැකියාවක් ඉල්ලීමක් කිරීමේ අවශ්‍යතාවය අපි මැතිවරණ කොමසාරිස් එක්ක කතා කරා. දැන් අද අපිට මැතිවරණ කොමිසම දැනගන්න ලැබිච්ච විදිහට මැතිවරණ කොමිසම දැන් ඉල්ලන්නේ යනවා තාමත්ම සුළු මුදලක් දෙන්න කියලා. කියන්නේ ඍජුවම අවශ්‍ය මුදල් ප්‍රමාණය පමණක් තුමාලා කියපු විදිහට මිලියන 1100ක් විතර ප්‍රමාණයක් දෙන්න මේ මැතිවරණය අපි පවත්වන්නම් කියලා. බිලියන 1.1ක් කියලා කියන්නේ දවසක රජයේ ඇස්තමේන්තු ගත වියදමින් පැය දෙකක විතර වියදමක්. ඉතින් මේකත් ආණ්ඩුව දෙන්න බෑ කියලා කියනවා නම් ඉතින් පැහැදිලිව ආණ්ඩුවට දෙන්නේ මුදල් ප්‍රශ්න නෙවෙයි මේ මැතිවරණයේ නොතිබීමේ ඒකාධිපති අවශ්‍යතාවය.